පුතේ මේ තමයි කංච දේව යෝධය කංචදේව යෝධය පුතාලට මම මේ කියල දුන්න දසමායෝධයන්ගෙන් අවසාන යධ යෝදයෝ නම දෙනෙක් ගැනමං කියල දුන්න මේ යෝධයෝ ගැන කියල දෙන අවසාන යෝධයා ගැන තාල අහලත් නැති දිනේ මේ යෝධය ගැන කංචදේව යෝදය අහල නැති වුණට පුතේ මේ යෝදයා අපේ දුටුගෙමුණු රජතුමාට දුටුගෙමුණු රජතුමා අපේ රට එක්සේ සත් කරන්න කරපු අවසන් සටන විජිතපුර මහා සටනේදී විශාල සේවයක් කරපු යෝධයෙක් තමයි මේ කංචදේව යෝදයා අපේ රට යටත් කරගෙන ඉන්නකොට එලාරගෙන් රට මුදවාගෙන එක්සේ සත් කරන්න විශාල සේවයක් මේ යෝධයාගෙන් සිදු වනා අපේ රටට ශ්‍රී ලංකාවට මේ කංචදේව යෝදයගේ පියා තමයි පුතේ අබය පුත්්පයාගේ ෙනම අභය ගිරිප ජනපදේ මීනෝය කියන ගමේ තමයි මේ අභය ජීවත් තුනේ යමක් තමක් තියෙන පවුලක් යහමින් තියන පව පවුලක් තමයි අබේගේ පවුල එතකොට මේ අභයගේ නොනට පුතෙක් ලැබුණ ඒ පුතාග නම දේව මොකද නම දේව මේ දේව ඉතාම පින්හත පින් ඇති කුමාරයෙක් කාශප බුදුරජාණන් වහන්සේගේ කාලෙස් සිත හොඳට බනාහාල ඒවිතරක් නෙමෙ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා හිටපු මහා වනාන්තරයකට වනාන්තරේක තියන ආරාමෙකට දානමාන සවුරු පූජා කරලා දෙව්ලොව ඉපදිල දෙව් සැප විඳල ආය ලංකාවේ පින්ඇති ගෙදරක ඉපදුන කුමාරේ හැබැයි මෙයාකරපු මනෝහරි ගියාත් ආත්මක කරපුුසකුසලයකින් මෙයාගේ කකුලක් කොරවෙලා තිබබ කොර ගතියක් තිබ කොටයක් ටය. හැබැයි මෙයා කකුලෙ කොරයක් තිබ්බ කියලා මේ කංචදේවට කිසිම අඩුපාඩුවක් නෑ අනිත්දරුවන්ට වඩා වැඩි වේගෙන් දුවන්න පුළුවන් පුද්ගලය තමයි කචද. ඉතාමත් වේගෙන් දුවන්න පුළුවන්. මේ කද මේ වේගෙන් දුවන්න පුළුවන් හින්දා මෙයා ආසකරා, ද යන්න තරුණ වියට පත් වනාම් පස්සේ මෙ හරිආසයි දඩේ මේ යන්න. මෙය දඩේ මේ යන්න යනකොට අර ම ඉස්සරකිර දුන්න යෝධයෝ දෙන්නන්නේ තු දෙනෙක් වගේ න මෙයත් කිසිම ආයුදයක් කරන්න ගන්න මෙය යන්නේ අද දෙක විතරයි අරන් ගන්න නිකම් හය යන ගිහිල්ල මුවෙක් හාවෙක් ඌරෙක් ගෝනෙක් ෙක් මොකෙක් හරිකමන්නෑ සතෙක් දැක් ඔොත් එෙම පස්සෙම් පන්නනවා. ඇයි හයින් දුවන්න පුුවන් මෙට පස්සෙම් පන්නල කකුල් දෙකින් අල්ල ඔලුව වටේ කරකල තමයි විසික් කරලා ගහන ප පොළ ගහල මරනවා මේ ලොකු කුළු හරක්ගෙන් කුළු හරක්ට වන කකුල් දෙක අල්ල උඩ කරකල් ඔලුව උටි කරළ ගහන හැබැයි මෙයා මේ කෞද්ද දේව කකුල නොන්ඩි හිද පොඩි කොර තියනන්ද මෙයාට කිව්වා කංච දේව කියලා ස ව. දැන් මෙයාගිමි සක්තිසම්පන්න තාවේ නිසාපුතේ මෙයා ගැන කටක මෙයාගේ වීරකං ගැන දැන් ගන්න හැමත් තැනම පෙසිද්ධියට පත්වුණ. හැමතනම් පෙසිද්ධියට පත් වෙලා ප්‍රපස්සේ මේ ආරංච වුණ කාටද කාවන්තිස්ස රජතුමාට. පුතාල දන්නඕනේ මේ දසමා යෝධයෝ දහදෙන අයිති දුටුගමුණු රජතුමාට නෙමේ. අයිති කාටද කාවන්තිස්ස රජතුමාට කාවන්තිස්ස රජතුමා තමයි මේ යෝධයෝ දහ දෙෙන තෝරගෙන පුහුණු කරලා සේනාධිපතිවරු විදින පත් කරේ. ඒ කාලේ දුටුගැමුණු රජතුමා තමයි ට පස්සේ කාලයේේ දුටු ගැමුණු රජතුමා සේනාව රැස්කර කන හිටිය යුද්ධට. එතක යුද්ධට හිටිය දුටුගැමුණු රජතුමාට සේනාව එක්දස් එකසිය එකොළහ මේ එක්දස් එකසිය එකොළහෙන් තෝරගත්තා ගත්ත දහ දෙෙන හොඳම සවිසක්ති පන්ත දහ දෙනා තමයිවෙන්න මේ දසමා යෝධය කියන්නේ එතකොට මේ දසමායෝධයන්ගින් උන්න කං්ච දේවයෝධය එක සේනාදී පතිකෙනින් සේනාදිි පතිකිල කියන්න පුතේ අර එක්ද එකය එකළහා කණ්ඩායම් දහයකට බෙදලා ඒ කණ්ඩායම් දයි එක කණ්ඩායක මක නායකය එක යෝදී දැන් දැන් වන කංචදේව යෝදාව කාවන්තිස රජතුමා ගෙනල්ල පුහුණුවීම් කරන. කඩු සිිල්ප දුනු සිිල්ප කරනකොට මොව හුන්ද කඩු සිල්පියක් බවට පත් වනම්. ඊට පස්සේ දු ගැමු රජතු කාවන්තිසි රජතුමා කාලත දැ කඩු සිල්හුන් කඩු ිල්පියෙක්ුුණේ ඒට පස වන්තිස ජතුමාගෙන් පස්සේ ගිය දුටුගැමුණු රජතුමා ළඟට දුටුගැමුණු රජතුමාගේ හොඳම කඩු සිිල්පියා තමයි මෙන්න මේ කංචදේව යෝදය. ඊට පස් එපුතෙමක දුනේ. කංචදේව යෝධයාට භාරකරා දුටුගැමුණු රජතුමාගේ සේනාවට කඩු සිල්පුම් ගන්නන්න. එතකොට දුටුගැමුණු රජතුමාගේ සේනාවටම, හොඳ කඩුසිල්පේ උගෙන්නුවේ කවුද අපේ මේ කාංචදේව යෝදය. හොඳ කඩුසිල්පී. දැන් උගන්නල ඉවරනාට පස්සේ පුතාල දන්න ම මීට ඉස්සරක්කිවා අපේ දුටුගෙමුණු රජතුමා රට එක්සේසත් කරන්න හදපු යුද්ධට ගිය අන්තිම යුද්ධෙමකක්ද. විජිතපුර මහා සටන පුතාල දන්න. ජිතුපුර හසක්න කැන ජිතුපුර ලොකු පවුරක් තිබේ. එහා පැත්ත කාවන්තිස්ස රජතුමාට මේැත් දුටු ගැමුණු රජතුමාගේ කබේ සොරි. එහා පැත්ත ඇවිල්ල එලාර රජතුමාගේ මේ පැත්තඇවිල්ල දුටුගැමුණු රජතුමාගේ. එලාර රජතුමා හදල තිබ්බ විශාල පවුර මේ විශාල පවර යකඩ පලේට් දාලා ලොකු කළුගල් දාලා. එක විදිහට විශාලයකන පවර බිඳින්න බැරි පවරක් කදල තිබබි ඒ පවර බිඳගෙන තමයි මේ අපේ යෝධයෝ දහ දෙනා ඇතුළු මහාසේනාව ගඉලාරග පැත්තට අපේ කංචදය යෝදය මොකද කරේ ගියා යහා පැත්තට කයි පැතරද පවර කඩාගෙන ඉලාරහිට වූ පැත්තට ගියා ගිහිල්ලා එලාරගේ හමුදාව එලාරගේ සේනාව හිටියනේ ඒ සේනාවට කඩුවෙන් ගහල ගහලා සිය දහස් ගානක් මැරුම විතරන්ගෙම මේ කකුල් දෙකෙන් අල්ලලා ඔළුව වටේ කරකොල ඇතර විසි කරලා පොළොවෙේ ගැවු. ඒ වගේ එලාරගේ දෙමල හමුදාව විශාල සංකියාවක් විනාස කරන්න, දායක වුණ යෝදය තමයි මේ කංච දේව යෝධය. ජනප ප්‍රවාදය කියනවා මේ විසික්කරපු පාරට සමහරත් මිනිුස්සු එලාරගේ හමුදාව මිනිස්සු ගියාලු හැතැම්ම ගානක් ඇතර ගිලි විසික්කුණාලු. ඊට පස්සේ දැන් එලාරගේ හමුද උපපු කර දන්නවනේ මොකරද විජිත පුර සටනයෙන් පස්සේ එලාරගේ හමුදාව නැතිවෙලාම ගියා අපේ මුළු රටම අපේ වුණා කාගෙද දුටු ගැමුණු රජතුමාගේ සිංහල හමුදාව යටත් කරගත්තා. ඊට පස්සේ යටත් කර ගත්තට පස්සේ අපි එක්ෂෂ සට පස්සේ රට එ සත්ට පස්සේ දුටු ගැමුණ ජතුමා මේ යෝධයෝ දහ දෙනාටම මම කිව්වා තෑගී බෝග විශාල සංක්‍යාවත් දීලා මේ කට්ටිව සතුටු කරා කියලා. මෙයාටත් ඒ වගේම ගම් දනව දීල තෑගිභෝගරන්මිති මිති මුතු දීල මොව සතුඩු කරා ඒ විත රක්නෙමේ මෙයා කර වමගද්දයායටට හම්බෙච්ච දේවල් වලින් ධානමානවලට ගුඩාක් විය ධනමානවට ගුඩාක් වියදන්කරා කරලා. ඉතාමත් දැහැමි ජීවිතයක් ගත කරලා නැවත වසාාවක් දෙව්ුලොව දිවියලෝකයේ ඉපදුනා කියලා ජන ප්‍රවාදේ සඳහන් වෙනවා. දැම් පුතේ පුතාලට මම දසමහ යෝදයත් දහ දෙනා ගැනම කියලා දුන්න. යෝදයෝත් දහ දෙනා ගැනම කියල දුන්නම්. දැන් මන්දැත් මංකිව්වා පුතාලත් මම දන්නවා පුතාල පටන්ග රන්තියනව කියලා පොඩි පොත් පිංචක් කදන්න මේ යෝදයෝ ගැන. ඒ පොත් පිංචට ඔන්න මම දුන්න කංච දේව යෝදයා ගැන. දැන්යටට හෙටඉඳලා ද ගැන මේ කතා කරන්න මම හැට කියල දෙන්න හදන්නේ පුතේ මේ දසමායෝදයොන්ගේ ගැටුමකින් යකෙක් බවට මහා සෝන බවට පත්වෙච්ච ජයසේන ගැන තමයි කියල දෙන්න හදන්නේ අපි දැන් යං අපේ ගනම් පාඩමට දැනුමට යම